අයිබොන් පොලම එකදලන්නේ වට පිට YouTube චැනල් එකත් එක්ක. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අද අපි කතා කරන්නේ බෲස්ලි ගැන කියලා. ඉතින් මේ බෲස්ලි කියන මුළු ලෝකයෙන් පිළිගත් චරිතය හැමෝම අඳුරගන්නේ රංගන ශිල්පියෙක් විදියට. හැබැයි මෙයා වෘත්තීයම වශයෙන් රංගන ශිල්පියෙක් නෙවෙයි. මෙයා ලෝක පූජිත වෙන්නේ සටන් ගුරුවරයෙක් විදියට. ඉතින් මෙයාගේ ජීවිත කතාව ගැන ගොඩාක් පොත්පත් මේ වෙනකොට ලියවිලා තියෙනවා. ඉතින් මෙයා ගොඩක් මහන්සි වෙලා මනෝවිද්‍යාව හදාරලා තියෙනවා. මනෝවිද්‍යාව ගැන උපාධියකුත් මෙයාට හිමි කරගන්නට හැකි වෙලා තියෙනවා. ඉතින් මෙයා උපත ලබන්නේ 1940 නොවැම්බර් 27 සැන් ෆ්‍රැන්සිස්කෝ වල. මේ බෲස්ලි කියන චරිතේ එයා විසින්ම නිර්මාණය කරගත්තු සටන් කලාවක් මේ ලෝකයට දායාද කරා. ඉතින් ඒක ගොඩක් වෙලාවට හඳුන්වන්නේ නිදහස් සටන් කලාවක් කියලා. ඉතින් මේ බෲස්ලි හොයාගත්ත සටන් කලාව ගැන ගොඩක් ප්‍රවීණයෝ කියන්නේ මේක එක එක සටන් කලාවල් එකතු කරලා හදාගත්තු අලුත් සටන් කලාවක් කියලා. ඉතින් මේ සටන් කලාවට ටයිකුන්ඩු, කරාටේ, ෂාවලින් කුම්ෆු, බොක්සින් වගේ විවිධ සටන් ක්‍රම ඇතුළත් කරලා මෙයා විසින්ම අලුත් සටන් ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඉතින් මේ සටන් ක්‍රමය මෙයා දැඩි විනයක් ඇතුළු තමා පාවිච්චි කරලා තින්නේ. ඉතින් මේ බෲස්ලි කියන චරිතය ගත්තාම මෙයාව හඳුන්වන්නේ විදුලිය වගේ වේගවත් කියලා. ඒකට හේතුව තමා සතුරාට හිතන්නවත් වෙලාවක් දෙන්නේ නැතුව නිවැරදි තැනට පහර එල්ල කරන්න මේ බෲස්ලිට හැකියාව තිබිලා තියෙනවා. මේ සටන් කලාව ගැන එක එක්කෙනා කොහොම මත ප්‍රකාශ කරත් මේ ගැන බෲස්ලිගෙන් ඇහුවා මෙයා කියලා තින්නේ මේක දර්ශනයක් වගේ කියලා. ඒ කියන්නේ මේක සියුම් වේගවත් හා නිවැරදි සටන් කලාවක් කියලා. පහර දීම හෝ සතුරාගේ ප්‍රහාරෙන් වැළකීමට එහා ගියපු සටන් කලාවක් කියලා තමයි බෲස්ලි මේක හඳුන්වලා තියෙන්නේ. ඉතින් බෲස්ලි කියන චරිතේ එයාගේම පුහුණු වීම වලින් ගොඩක් ඉස්සරහට කෙනෙක්නේ. මෙයා දිනකට පැය 8ක කාලයක් ලී සටන් කලාවේ නිරත වෙලා තිනවා. ඒක කුඩා කාලේ ඉඳලා මරණය තෙක්ම සිදු කරලත් තියෙනවා. ඒත් එක්ක මෙයා භාවනා වගේ දේවල් සිද්ධ කරලා මනස හික්මවාගෙන තිනවා. ඒ වගේම මානසික ඒකග්‍රතාවයෙන් තමයි මෙයා කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මෙයා මේ සටන් කලාවට එන්නේ ඇයි? මෙයා සටන් පුරුදු වෙන්න ඕනේ කියලා හිතන්නේ ඇයි? ඒකට හේතුව තමයි මෙයා වයස අවුරුදු 14 දී විතර වීදි සටනකදී ප්‍රතිවාදියෙක්ගෙන් පහර කෑමකට ලක් වෙනවා. ඉතින් එතනින් පස්සේ මෙයා හිතනවලු විවිධ සටන් ක්‍රම එකතු කරලා මෙයාගේම සටන් ක්‍රමයක් හඳුන්වලා දීලා ඒක එයා පුරුදු වෙන්න තීරණය කරනවා. ඉතින් ඒ අවුරුදු 14 දී අර වීදි සටනේදී ප්‍රහාරයට ලක් වුණයින් පස්සේ මෙයාගේ මරණය තෙක්ම මෙයා කිසිම කෙනෙක්ගෙන් ප්‍රහාරයට ලක් වෙලා නැහැ කියලා තමයි මෙයා ගැන ලියවිලා තියෙන පොත්පත්වල වගේම අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා අනිවාර්යයෙන්ම දැකලා ඇති මේ සටන් පුරුදු වෙන කට්ටිය පාවිච්චි කරනවා ලී වලින් හදපු අනුරුව. ඒ කියන්නේ මිනිහෙක්ගේ හැඩයට වගේම හදපු ලී වලින් හදලා තියෙන අනුරුව. ඉතින් ඒක මේ බෲස්ලිට පාවිච්චි කරන්න බෑ. මොකද මෙයාගේ පහරවල් වේගවත් නිසා මේ ලී කැඩිලා යනවලු. ඉතින් ඒ හින්දා මෙයා මෙයාටම කියලා හදාගත්ත යකඩ අනුරුවක තමා පුහුණු වීම කරලා තින්නේ. මෙයා මේ තත්ත්වෙට එන්න කොච්චර පුහුණු වීම කරලා තිනවද කියලා එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් මෙයා ලෝක වාර්තාවකුත් තියලා තිනවලු. අදටත් ඒ වාර්තාව කවුරුත් කඩලා නැහැ කියලා තමා සඳහන් වෙන්නේ. ඉතින් මේ බෲස්ලිට පුළුවන් ප්‍රතිවාදියාට තප්පරයකදී අතින් ප්‍රහාර 9ක් එල්ල කරන්න. පොඩ්ඩක් හිතලා බලන්න තප්පරයකදී ප්‍රහාර 9. ඒ වගේම මෙයාට පාපහර 9කුත් එල්ල කරන්න පුළුවන්ලු තප්පරයකදී. ඉතින් ඒක ලෝක වර්තාවක් කියලා තමයි කියන්නේ. ඒ වගේම අදටත් ඒක කාටවත් කඩන්න බැරි වෙලා තියෙනවා කියලාත් සඳහන් වෙනවා. ඉතින් මෙයාට මේ කුඩා කාලේ ඉඳලම විවිධ චිත්‍රපටවලට ඇරවීම් ලැබුණා. ඒ කියන්නේ ලොකු මුදලකට නෙමෙයි සාමාන්‍යයෙන් පොඩි මුදලකට මෙයා විවිධ චිත්‍රපටවල රඟපාලා තියෙනවා. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ මෙයා ප්‍රධාන නළුවා විදිහට රඟපාපු චිත්‍රපට කිහිපයකුත් තියෙනවා. ඉතින් ඒ අතර Way of the Dragon, Enter the Dragon, The Big Boss, Fist of Fury, Game of Death වගේ චිත්‍රපටිය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බෲස්ලිත් එක්ක චිත්‍රපට රූගත කිරීම වලදී ගොඩක් අමාරුනාලු. මොකද මෙයාගේ පහරවල් කැමරා කාචයට හසු කරගන්න බෑලු. ඒ තරම් වේගකින් මෙයා පහරවල් එල්ල කරනවලු. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මේ බෲස්ලි හිතාමතාම මෙයාගේ පහරවල් වේගය අඩු කරලා තමයි එල්ල කරලා තියෙන්නේ. එතකොට කැමරා කාචවලට මේක ලේසියෙන් අල්ල ගන්න පුළුවන් නිසා ගොඩක්ම වේගය අඩු කරලා තමයි මෙයා පහරවල් එල්ල කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්ක මේ බෲස්ලි එල්ල කරන ප්‍රහාරයක් රත්තල් ගානක බරකින් වදිනවලු. ඉතින් ඒ වෙලාවට මිනිස්සෙක් වුණත් ටිකක් ඈතට විහික් වෙන වෙලාවල් තියෙනවලු මෙයාගේ මේ පහරක් හමුයි. ඉතින් ඔන්න ඔය විදිහ චරිතයක් තමයි බෲස්ලි කියන්නේ. මෙයා බොහොම අඩු චිත්‍රපටි ප්‍රමාණයකට තමයි දායකත්වය ලබා දීලා තින්නේ. මොකද මෙයාගේ හදිසි මරණය නිසා බෲස්ලි ප්‍රධාන නළුවා විදිහට රංගනයෙන් දායකත්වය ලබා දෙන චිත්‍රපටි පහක් වගේ ප්‍රමාණයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටි අතරින් Enter the Dragon කියන චිත්‍රපටිය තිරගත වෙන්නත් කලින් මෙයා මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මුළු ලෝකයේම කම්පාවට පත් වුණාලු මේ මරණය ගැන. 1940 දී උපත ලැබපු මේ සොඳුරු මිනිසයා 1973 කවුරුත් නොහිතපු විදිහට මරණයට ලක් වෙනවා. ඉතින් මේ මරණය මුළු රට පුරාම ප්‍රසිද්ධ වුණා. ඒ වගේම මේ මරණය ගැන මුළු රටම කතා වුණා. මේක අභිරහස් මරණයක් කියලා. බෲස්ලි කියන චරිතයේ අභියෝගයක් වුණා. ඒ නිසා මෙයා උපායශීලීව මරා දැමුණා කියලා කටකතාවක් මේ මුළු රටේම පැතිරුණා. ඉතින් ඒත් එක්ක මෙයාගේ මරණයෙන් පස්සේ මරණ පරීක්ෂණ වාර්තා එළියට ආවට පස්සේ මේ එකින් එකට වෙනස්ලු මේ වගේ තියෙන හේතු.
ඉතින් එකක තිබුණලු මෙයාගේ මොලේ ඉදිමීමක් නිසා මෙයා මියගියා කියලා. ඒත් එක්කම තවත් ඒ වගේ තිබුණලු මෙයා අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කරා කියලා. ඉතින් ඒත් එක්ක මෙයා අපස්මාරය කියන රෝගයට පාවිච්චි කරපු බෙහෙත්වල ඇතිවෙච්ච යම් තත්ත්වයක් නිසා මෙයා මියගියා කියලා කතා බොහොමයක් තියෙනවා. ඉතින් මේ විදිහ එකින් එකට වෙනස් මත කිහිපයක් මෙයාගේ මරණයෙන් පස්සේ එළියට ආවලු. මේ සියලුම හේතු අතරේ ගොඩාම කතා බහට ලක් වෙන හේතුව තමයි මේ බෲස් ලීගෙන් චීනයේ හිටපු එක් සංවිධානයක් කප්පම් මුදලක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒක ලබා නොදීම හේතුවෙන් මෙයාව අපිරහස් ලෙස ඝාතනය කරලා ඒක සංගවලා තියලා පස්සේ ඒක ප්‍රසිද්ධ වෙන්න ඉඩ හැරිය කියලා තමයි ගොඩක් අය කියන්නේ. බෲස් ලී කියන්නේ සටන් ක්‍රම කිහිපයක් එකතු කරලා අලුත් සටන් ක්‍රමයක් හදලා ඒ සටන් ක්‍රමය ලෝකයට දායද කරපු කෙනෙක්. චීනයේ තිබුණු පාරම්පරික සටන් කලාව බටහිර රටවලට නිරාවරණය කරා කියන හේතුව යටතේ චීනයේ හිටපු ආත්මාරක්ෂක සටන්කරුවන් පිරිසක් මෙයාව ඝාතනය කරා කියලත් මතයක් තියෙනවලු. ඉතින් පාරම්පරික චීන සටන් කලාව බටහිර රටවලට මුදා හැරපු නිසා මෙයාව මැරුවා කියන මතයත් ගොඩක් ප්‍රබලයි. මොකද ඒක විශ්වාස කරන චීන පිරිස් අදටත් ජීවත් වෙනවලු. ඉතින් ඒ නිසා ඒ මතයත් ගොඩක් ප්‍රබලයිලු. මෙයාගේ මරණයෙන් පස්සේ එළියට ආපු හේතු හැම එකම වගේ චීනයේ කියන රට ඉන්නවා. ඒ කියන්නේ චීනයේ කියන රට විසින් මෙයාව ඝාතනයට ලක් කරා කියලා තමයි ගොඩක් අය එතකොට හිතන්නේ. හැබැයි තවත් මතයක් ඔය එකම එළියට එනවා, මෙයා ශරීරයට දරා ගන්න බැරි තරම් වද දීලා තිනවා. ඒ කියන්නේ ශරීරයට දරා ගන්න බැරි විදිහට වද දීලා මෙයා ව්‍යායාම කරලා තිනවා. ඉතින් ඒ හේතුව නිසා මෙයාගේ මොලේ නහරයක් පිපිලා මැරුණා කියලා ගොඩක් අය කතා වෙනවා. මේ බෲස් ලී රංගනයෙන් දායකත්වයේ ලබා දුන්නු චිත්‍රපටි, එහෙම නැත්නම් මේ බෲස් ලීගේ චිත්‍රපටි ඔයා බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මොකද පුංචි ප්‍රමාණයක් තියෙන චිත්‍රපටි පහක් වගේ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම බලන්න. ගොඩක් ලස්සන චිත්‍රපටි කීපයක් තමයි තියෙන්නේ. බොක්සින් ක්‍රීඩාවට, කුම්ෆු ක්‍රීඩාවට, ඒ වගේම ටයිකොන්ඩෝ වගේ ක්‍රීඩාවලට කැමති කට්ටියට මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මේ බෲස් ලී ගැන විවිධාකාරයෙන් විවිධ කතා එළියට ආවත් මේ වගේ රංගන ශිල්පියෙක් අද වෙනකොටත් අපිට ලෝකයේ දක්නට හම් වෙන්නේ නැහැ. ඉතින් ඒ තරම් විශිෂ්ට චරිතයක් තමයි බෲස් ලී කියන්නේ. ඉතින් කොහොම වුණත් බෲස් ලී කියන චරිතයේ අවුරුදු 32ක් වගේ පුංචි කාලයකින් මියදෙන අතරම මේ මුළු ලෝකයටම නිදහස් සටන් කලාවක් දායාද කළා තමයි ඔහු සමුගෙන යන්නේ. ඉතින් බෲස් ලී කියන නාමය අදටත් සදා අමරණීය නාමයක්. ඉතින් ඔන්න ඔය විදිහට අද අපේ වීඩියෝ අවසන් වෙද්දී අපි සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.